ශ්‍රීලංකන් ගුවන්සේවයේ ඉදිරි කටයුතු සඳහා උපදෙස් ගැනීමට බලහත්කාරයෙන් පත් කෙරුණු විදේශීය ආයතනයට තවදුරටත් මුදල් නොගිය යුතු බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම් නිදහස් සේවක සංගමය පවසනවා. කටුනායක පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයින් මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2015 මේ රජය බලයට පත් වුණාට පස්සේ මේ ගුවන් සමාගම ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විදේශීය සමාගමකින් උපදෙස් පැතුවා. ඒ සමාගම තමයි නයිරාස් සමාගම. ඒ සඳහා මූලිකව මැදිහත් වුණේ එවකට ගරු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුණු ආර්ථික කළමනාකරණ කමිටුව. ඒතර ඔවුන් වසරකට ආසන්න කාලයක් ලංකාවේ රැඳී ඉඳලා ඔවුන්ගේ සියලු හෝටල් බිල් ලක්ෂ 100කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දැරුවා. ඔවුන්ගේ රටවලට යාමට එමට ගුවන් ටිකට් පත් විතරක් නෙමෙයි ඔවුන් වෙනත් විදේශීය ගමන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ටිකට් පත් ලබා දීම සිදු කළා. ඊට අමතරව ඔවුන්ට ලංකාවේ මුදලින් මිලියන 300ක් මේ උපදෙස් ලබා දීම වෙනුවෙන් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟ වෙලා තියෙනවා. දැනට තොරතුරු තියෙන විදිහට මිලියන 240ක පමණ මුදලක් ඔවුන්ගේ උපදෙස් ලබා ගැනීම වෙනුවෙන් ඔවුන්ට ගෙවලා තියෙනවා. දැන් ඒ ඉතුරු මුදල් ඔවුන්ට නොලැබීම සම්බන්ධයෙන් ඔවුන් ගුවන් සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. යුරෝපීය අධිකරණයකට කියන තොරතුරු අපිට ලැබිලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ උපදේශක චරිත රත්වත් ඇතුළු කණ්ඩායම මේ ගුවන් සමාගම කලාපීය ගුවන් සේවයක් බවට පත් කිරීමේ තමන්ගේ මූලික ඉලක්කය වෙනුවෙන් ඒ අවශ්‍ය පරිසරය හදාගන්න තමයි මෙතරම් මුදලක් ගෙවලා මේ කණ්ඩායම ලංකාවට ගෙන්නගත්තේ. රුපියල් මිලියන 16000ක් විච අලාභය මිලියන 40000 දක්වා වැඩි වුණේ මේ උපදෙස් පිළිපදින්න ගිහිල්ලා. ඒක නිසා අපි කියන්නේ වත්මන් රජයට විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයට ඒ තියෙන හිග මුදල් නොගෙවා සිටීමේ වගකීම ගුවන් සමාගමට දෙන්න එපා. ඒක සම්පූර්ණ මුදල් අමාත්‍යාංශය බාර ගන්න ඕනේ. ඒවකට විශේෂ බාර ඇමතිවරයා හිටිය ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා දන්නේ මේ නයිරස් කියන සමාගම කොහොමද ගෙනාවේ කියලා ඉවරලා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම අද සුදුවලක් බලට පත් කරලා තියෙන්නේ. දැන් කියනවා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙතනින් එහාට දුවන්න බෑ. වල දාන්න ඕන, වහන්න ඕන කියලා ඉවරලා. පොටි ඩයස්පෝරාවේ සල්ලි මත යැපෙන ලයිකා මොබයිල් කියන සමාගම මේක පවරන්න තමන්ගේ කොමිස් කුට්ටිය දර කරගෙන තමයි අද ඉන්න පාලකයෝ කටයුතු කරන්නේ. ඒ සම්බන්ධයෙන් අපි වෘත්ති සමිතියට දැඩි ලෙස විරුද්ධ වෙනවා. ආයතනයේ තියෙන වෘත්ති සමිතියත් එක්ක සාකච්ඡා නොකර ආණ්ඩුව ගන්න තීරණය කරොත් අපි අනිවාර්යයෙන්ම දැඩි වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ගන්නවා. එදාට අපි ওই ජාත්‍යන්තරයේ දොරටු අපි වහනවා. පොළොන්නරුව රෝහලේදී වෛද්‍යවරුන්ගේ නොසලකිල්ල මත හදවත් රෝගී ගැබිනියක් දරු ප්‍රසූතියෙන් පසු මියගිය බවට එම කාන්තාවගේ ඥාතීන් චෝදනා කරනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ. වයස අවුරුදු 30ක් වූ ඉනෝකා සඳමාලි පදිංචිව සිටියේ පොළොන්නරුව හිඟුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේ. ඇය හදවතේ සිදුරක් හේතුවෙන් කුඩා කාලයේ සැත්කමකට භාජනය වී තිබූ අතර මීට දෙවසරකට පෙර විවාහ වී තිබුණා. හාර්ට් සර්ජරි කරලා විතරම එයාගේ පොළොව ජාතික රෝහලේ එදා ඉඳන් අවුරුදු 5න් 5ට දෙකෙන් දෙකට වගේ පරීක්ෂණ කර අවසාන එකක් කරලා බැලුවාම එයාට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දරුවෙක් හදන්න අපිට වෛද්‍ය උපදෙස් අනුව අපි දරුවෙක් හදන්න කටයුතු කරා. ඒ අනුව දරු ප්‍රසූතිය සඳහා සඳමාලි පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණු අතර ඇගේ සැමියා වෛද්‍යවරුන්ගේ නිල්ලා ඇත්තේ සිසේරියන් සැත්කමක් සිදු කරන ලෙසයි. ගර්භණී ෆයිල් එකෙන් උඩින් ගහනවා අවදානම්පත් තියෙන අම්මා කෙනෙක් කියලා. දිගින් දිගටම අපි ඉල්ලීමක් කරා සීස කරලා බබාව ගමු කියලා. ડોක්ටර් එකට වැඩි අවධානයක් යොමු කරේ නැහැ. සීස කරලා ගත්තනම් අද මගේ බින්ද ජීවත් වෙනවා. සඳමාලිගේ මව පවසන්නේ දරු ප්‍රසූතියෙන් පසු ගර්භාෂයේද ඉවත් කර ඇය දැඩි සත්කාරයකට ඇතුළත් කළ බවයි. මගේ දරුවර නෝමල් ගන්න බාලා බල්ලා බැරි දෙන සීස කරලා ඇයිසුවකට දාන්න කියලා තියටර එකෙන් එළියට අරගත්තාට පස්සේ මගේ දුව කතා කරා. අනේ අම්මා මගේ ගර්භාෂය අයින් කරා කියලා ඇඬුවා. බෙදුවගේ රිපෝට් එක සේරම මගේ අතට ගෙනත් දුන්නා. මං එව්වයි මේ රිපෝට් අපිට දෙන්න කියලා. ඇයිසුවකේ බඩු තියාගන්න බෑ කිව්වා. රෑ 10:45ට කෝල් එකක් ආවා. සඳමාලිට ටිකක් අමාරුයි වගේ. එහෙනම් දයාගේ රිපෝට් එක ගෙනත් දෙන්න පුළුවන්ද කියලා. මේ දොස්තරලගේ නොසලකිල්ලින් තමයි මගේ දරුවගේ කෙසේ වෙතත් ඥාතීන් සඳමාලිගේ මරණය සැක සහිත බවට පොලිසියට පැමිණිලි කර තිබෙනවා. අවධානයක් යොමු කරන්නේ නැතුව මේ දේවල් කරපු හින්දා තමයි මේ දේ වෙන්නේ කියලා.